ලජ්ජී සාමණේරයන් වහන්සේගේ කතාව හෙළදිව අනුරාධපුරයේහි ධනාඩ්‍ය වූ මහ වෙළඳ පවුලක උපන් සත්හැවිරිදි කුමාරේ ශ්‍රද්ධාවෙන් පැවිදි වී පිරිසිදුසේ සිල් රකිමින් විසි ඒ කාලයේදී බ්‍රාහ්මණ තීය නැමැති මහා දුර්භික්ෂ බය උපන්නේය එවිට මහා විහාරයේ රහත් තෙරුන් වහන්සේලා එක්ව එක් තෙරුන් වහන්සේ නම මේ බය සංසිඳවනු මැනවයි දැන්නීම පිණිස සක්දෙව් රජු වෙත යවූහ දෙව් රජ තෙමේ මම මේ බය සංසිඳවන්නට සමර්ථ නොවෙමි මිනිසුන්ගේ කර්ම විපාකයෙන් මෙය හටගත්තේය එසේ වුවත් යම් කෙනෙක් මෝදෙන් එතර යනු කැමති නම් මම ඔවුන්ට ආරක්ෂාව සලසන්නෙමි යමෙක් වියදණ්ඩක් පමණ වූ ලීකඩක්වත් බදාගෙන මොහොඳට බසින්නේ නම් සපසේ පරතරට පැමිණෙන්නේ යයි කීය තෙරුන් වහන්සේ ඇවිත් ඒ කීම අන්‍ය තෙරවරුන්ට දන් වීය ඉක්බිති හැම පැත්තෙන්ම භික්ෂුන් වහන්සේලා රැස් වූහ ඒ ලදරු සාමණේරයන් වහන්සේගේ උපාධ්‍යාය තෙර නම මම ආන්ද්‍ර රාජ්‍යයට යන්නෙමි ඔබ කැමති නම් එවයි කීය උන්වහන්සේද මවපියන් විචාරන්නේ මේ කියා අනුරාධපුරයට ගොස් ඔවුන් විචාලේය ඔහු කහවණු 20ක් හෝ 30ක් දී ආහාර වේලක් ලබාගත හැකි වුවත් අපි ඔබ පෝෂණය කරන්නට සමර්ථ වෙමු එබැවින් පිටරට නොගිය මැනවයි කීය උන්වහන්සේගේ උපාධ්‍යාය තෙමේ අන්තක රටට වැඩියේය හෙළදිව රජතුමාගේ මාලිගය තුල එක් තෙරුන් වහන්සේ නමක් වළඳයි හෙතෙම වළඳා විහාරයේ වසන එක් නමකටද ආහාරගෙන එයි. එකල සාමණේරයන් වහන්සේගේ මව මස්සක් රැගෙන මුළු නුවර ඇවිද බත් පිටක් පමණක් නොලැබ ඇවිද ඒ කාරණය පුත්‍රයාට දන් විය. කුමක් කළ හැකිද කී සාමණේර නම විහාරයට යාගත නොහැකිව එහිම අසුන් හලක නිරාහාරව සත් දිනක් ගත කළේය. රාජ කුලපග තෙරුන් වහන්සේ රජගේ වළඳා එක් නමකට පිණ්ඩපාතයේ රැගෙන යන්නේ අසුන්හලට පිවිස ලෑල්ලක් මත නිදාහුන් විඩාවටපත් සාමණේර නම දැක නැගිටුවා ආහාර අනුභව කරවයි කීය. සාමණේරයන් වහන්සේ නැගිට කල්ලැද්දැයි ඇසීය. තෙරුන් වහන්සේ මා ඡායාව මැනකී නමුත් මේ තෙමේ මගින් වේලාව විමසන්නේ යයි කිපි. ඔබට වේලාව මැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මේ විෂම කාලයේහි දුර්භික්ෂ කාලයේහි ආහාර අනුභව කරවයි කීය. මේසේ කියන තෙරුන් වහන්සේ සිල්වතෙක් නොවිය හැකියයි සාමණේරයන් වහන්සේට විමතියක් උපනි. එබැවින් නැවත මූණවසාගෙන නින්දට පටන් ගති. මා විසින් පුද්ගලයා නොසලකා වචනයක් කියන ලද විපලසරයට පත් තෙරුන් වහන්සේ නැවත හෙරණ නම නැගිට වීය. හෙරණ තෙමේ ඔබ විසින් විසම වචනයක් කියන ලදී. මාගේ බඩවැල් පිටත නික්මුණත් මම ඔබ අතින් පිණ්ඩපාතය නොගනිමි කියා මේ ගාථාවන්ද කීය. මේ ශරීරය බිඳී ඒවා මෙහෙම විසිරී ඒවා මම ඔබගේ පිණ්ඩපාතය නොගනිමි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙසේ සීල සම්පන්න වෙති. ජීවිතය නැති වෙතත් ඔහු සීලය නොඉක්මවති. මෙසේ කියන ලද තෙරුන් වහන්සේ ඒ සංවේගයෙන් ඒ පිණ්ඩපාතේ ඉවත දැමීය. මෙය ආජීව පාරිශුද්ධිය දක්වන කතාවකි.